අද මොනවද ඉවිද? අද සරිවේ බතුයි වට්ටක්කයි. මම මේ ඉස්සෙල්ලාම වෙන දවසේ මතක දම්ම උයපුවා. ඔව්. මොනවද ඉවේ? බටු ගෙඩියකුයි. ඈ. දම්බල කරල් දෙකුයි, කතුරු මුරුංග මලුයි. ඔක්කොම එකට දාලා. එකට දාලා ඉවේ. ළමයාට ඉස්කෝලේ යවුවෙත් ඒවම තමාස. ආ. හෙලෝ අප්පච්චි. මේ සර්ලා කියනවා දැන් සවුන්දට්නේ සල්ලි ගන්න වෙන්නේ. මේ ඒ හින්දා ඔව් ඒ හින්දා අප්පච්චිට සවුන්දට එන්නලු. සවුන්ද අප්පච්චි උදේම එන්නේ. එතකොට සර්ලට ඒ සල්ලි ටික දීලා මේවා කරගන්න පුළුවන් නේ අප්පච්චි? අප්පච්චි මේ අමතක කර නැතුව අප්පච්චි සවුන්දට එන්නේ. එතකොට මට එළිය කියවිල්ල අරගෙන එතනින් පස්සේ සුද්ධ බුද්ධ කරගත්ත හැකිනේ අප්පච්චි. හා හා අප්පච්චි හා එහෙනම් බුදු සරණයි අප්පච්චිට. හා බලපත්‍රය හදා ගන්න ෆෝම් එකක් දීලා තිනා ඒක පුරවලා තමයි යකින් අස්සම් කරන්න ඕනේ. හරි ඒක පුරවලා ඉතල ගම්සේකින් අස්සම් කරන්න. හා ඒ ඔක්කොම කරලා තමයි අපිට පුළුවනි මේ නිවස හදා ගන්න එකක වැඩ කටයුත්ත පටන් ගන්න. හරි සර් මම සවුදා වෙනකොට ඒ ඔක්කොම හදා ගන්න. ඔව් එතකම් කරගන්න. දැන් එතකම් පුරේ යාගිමුත් ගන්න ඕනේ ලියුමක්. මගේ මේ මේ දරණ ඉඩම මම මෙයා අහවලාට ඔයාගේ ඐඩෙන්ටි කાર્ඩ් නම්බරය දාලා පැවරුවා කියලා. හරි සර්. එයාට ඒක කරන්න පුළුවන්. මුගියාත්ම කරපු පිනක් මට ලැබුණා කියලා හිතන්නේ සර්. ඇත්තටම මට මේ වෙනකන් කිසිම ආධාරයක් උපකාරයක් තිබුණේ නැහැ සර්. ඇත්තටම හරි සතුටුයි. මගේ දරුවන්ගේ අනාගතේ ඉන්නවා. මට මේ පිට වෙන සියලුම දෙනාට මට මේ වෙනකොට ගොඩාක් කට්ටිය කතා කරා ඒගොල්ලොන්ටත් මං ජාති ජාතිත් පින් දෙනවා. මම මැරෙන්නේ නැතුව හිටියොත් මං ඒගොල්ලෝ වෙනුවෙන් ගන්න දෙයියන්ට බාරයක් වෙලා තියෙනවා. මං කිරි උතුරනවා කියලා මේ සෑම සියලු දෙනාටම මට උදව්පතව් කරන අයට වැඩි වැඩි දියුණු වෙන්න දුක් කරදර කම් ගැටළු නිදහස් වෙන්න කියලා මගේ සර් ඇතුළු සියලුම දෙනාට සහභාගී වෙන්න. එයාලට මම මේ අවුරුද්ද මයිගේ හදාගත්තට පස්සේ කිරි උතුරනවා සර් මං ගන්න දෙයියන්ට. කොහෙද යන්න යන්නේ? සර් ගමේ ගොඩේ සම්මාදවට යන්න ගියේ. සර්ලා කෝල් එකක් දීපු ඉන්න තමයි ඉන්නේ. මොනවද මොනවද? ගමේ ගොඩේ සම්මාදවට යන්න ගියේ. ගමේ ගොඩේ සම්මාදවට? ඔව්. එන්න බලන්න ඉස්සරහට. දැන් තාම යනවද ඒකට? දැන් නම් යනවා සර්. දැන් මාස දෙකක් තුනක් ගියේම නෑ සර්. සර්ලාට පින් සිද්ධ වෙන්න අර දීපු දේවල් කෑව බිව හොඳට සතුටින් හිටියා. දැන් ඒ අනකොට දැන් හඳුන් කూరు අනම්ම නම් අරන් යනවද? පාන්තිර නම් අද ගත්තේ නෑ සර්. ගෙනාවේ නන්නේ. ආ. නැත්තම් පාන්තිරේම අරන් යන්නේ. ඔව්. ආ හා හා. මොකද අර අම්මලාගේ ගෙවල් වල ඉඳලා ඉස්සරහ. ඔව් අර මේ ඒ ඉඩම ළඟ නේ. එතකොට එව්ව ආරක්ෂිතේ නෙවෙයිද? ආ ඔයා ඉන්න කැලල හරිය උතරයි රක්ෂිතේ. ඒකෙන් ගල් බැම්ම රක්ෂිත දාලා තියෙනවා. ආ හා. අපිට ගල් නැති වෙන්නේ සර්. මට ගේ හදන්න ඕනේ දෙන්නා කියලා ඒක මම බැක්වෙ මේ බවුසරයක් කර ගන්න ලස්සෙ පුරවලා දෙනවා මම ඒක. ඒක මට කිව්ව මම බවුසරයක් ගන්න ඒ ප්‍රාදේශීය සභාවනි කතා කරලා ඊට පස්සේ කිව්වා මම ඒක වත් ලස්ස. හා ඒක තමයි මේ පැත්තේ සීමාව. හ්ම්. එතකොට මේකේ කොච්චරද දැන් අම්මට දෙන්නේ? දෙනවා. ඔතන ඉඳලා ඔතන ඉඳලා සර් යන්කෝ මම පෙන්නන්න එන්න. මේ තමයි අනිත් සීමාවස. අර ඉස්සෙල්ලා දෙන්නම් කිව්ව ඊටමට අපි ගණ්ඩ හදපු ඊටමට වඩා මේක වටිනවා. මේක වටිනවා සර්. වටිනවා. මේක සර් අර අර අක්කර කාලකටත් වඩා අඩුයි නේ සර්. හා. එතකොට මේක සර් මෙතන ඉඳලා අර එහා කෙරවල අර ගුරුපාට ගහපේන්නේ සර්. සම්පූර්ණම කොච්චරද? අක්කර 3 කාලක් තියෙනවා. අක්කර 3 කාලක්. 3 කාලක් තියෙනවා. ඒ කියන්නේ භාගයකුත් කාලක්. හා හා හා. එතකොට මේක වටිනවා. මේක වටිනවා සර්. අපිට නැකන්නේ සර් දැන් ගේ පොඩ්ඩක් හදාගත්තා টয়ලට් එක වතුර ටික. එතකොට සර් මේ ගොවිතැනක් වුණත් මේක කරගන්න පුළුවන් නේ සර්? පුළුවන් නේ. ඔව්.
ඒ කියන්නේ මට දැන් කුකුල් පැටව දෙන්නෙත් නෑ කිනා කුකුල් ගයක් උනත් හදාගන්න ඉඩ පාඩු තියෙනවා සර්. හරි කිහිම නෑ නේ සර්. සඳ පුළුවන් සර්. එයාලා දැන් පහක් කියලා ගම මං හින්දා අනුකම්පා කරලා හතරකට දෙනවා කිව්වේ. දැන් පහෙන් හතරකට දෙන්න දෙනවා කිව්වේ. ආ ඒක ගොඩක් හොඳයි. ඒතකොට ළමයිගේ ඉස්කෝලේ ප්‍රශ්නයක් නෑ. ඔව්. තමන්ගෙම ගමේ ගියේ හිටපු හරියෙම. ඒ හිටපු හරියෙම සර්. දැන් එතකොට සමිති සමාගම් උනත් මං බැඳිච්ච ඒවා තියෙනවා නේ සර්. ඒවත් ඉතින් නැත්තම් ඈතට ගියොත් මට හරි අමාරු වෙනස. ඔව් ඔව් ඔව්. මේකේ මුල් එහෙම ගොඩක් තිබුණා. අපි තමයි ගැලෙව්වේ. අපිට කුලිය දීලා අපි තමයි ගැලෙව්වේ. එයාලට මේ පැත්ත ඔරොත්තු දෙන්නේ නැහැ කියලා තමයි සර් මේක ඇල්ල විකුණනවා කියන්නේ. දැන් සර් ටේව කත් ඊටවස්සේ සර් දැන් එයාලා කියනවා ඉඩම් තියෙනවා ලක්ෂ 10යි 12යි එහෙම කියලා කියනවා සර්. ඉතින් මට එච්චර ගන්න අපහසුයි සර්. ඇත්තටම. ඉතින් මේ ඇයි එයාලාවිල්ලා බලපත්‍ර උප්පු තපු කොම් පෙන්නුවා මට. එයාලා තාම කාගවන් නමට හදලා නැහැ සර්. දැන් ඊපස්සේ කිව්වා එයාලා ලිය කියවිලි ඇතුව මට මේවත් සුද්ධ කරගන්න කිව්වා සර්ලා සල්ලි දෙනකම්. ඉතින් මං සර් ඒකට කැමති වුණේ නැහැ ඉතින්. ඇත්තටම. ඉතින් සර් සල්ලි දුන්නොත් හොඳයි නැත්තම් නිකන් සර් කියලා. ඉතින් මට මේකෙන් ගැලවිලා මට ඇත්තටම සායෙත් කටුමැටි ගහලා හරි මටම කියලා ඉඩම් කැල්ලක් තියෙනවනම්. ඔය ඇතර කවුරුත් එලවන්නේ නැහැ. කවුරුත් එලවන්නේ නැහැ. මම මරුණත් මගේ මේ අනාගත දරුවට හරි කියලා. දැන් සර්ලාට බුදුපාත් වෙන්න මං තව පැන්සලක් පෑනක් පොතක් ගත්තේ නැහැ සර්. ඒ වගේම කණ්ඩගෙන ආයේ නැහැ අද තමයි මේ ගෙදරින් එළියට බහින්නේ. ඉතින් සර් මම මෙච්චර කාලයක් සර්ලා අර සහභාගීච්ච සියලු දෙනාටම පින් සිද්ධයි තියෙන්නේ. දැන් හරි. දැන් ආයෙත් අපි ගෙවල් හැදුවා කියන්නකෝ. ඔව්. ඉඩමුත් ගත්තා කියන්නකෝ. පුළුවන් විදිහට කාමරයක් හරි වට හදලා දුන්නා කියන්නකෝ. ඊට පස්සෙම මොකද කරන්නේ? ආයෙත් අපි එනකම් බලන් ඉන්නද? මොකද්ද කරන්නේ? ආයෙ බලාගෙන ඉන්නේ නැහැ සර්. මම මගේ මේ මහන්සියෙන් හරි මං ජීවත් වෙනවා සර්. මට ඉන්න තැනක් විතරයි ඕනන්නේ. දරුවෝ ටික එක ස්ථිර තැනකින් තියලා මට මගේ බඩු මුට්ටු ටික ආරක්ෂිත තියලා යන්න මට. ඒක පහන්තිරයක් හඳුන් කුරක් විකුණවුවත් ඇති. ඇති සර්. මට ඇති. මම කුකුල් පැටව දෙන්නේ 3 දිනක් ඉන්නවා. බිත්තර ගෙඩි 3ක් විකුණ ගත්තත් මං ජීවත් වෙනවා සර්. මං කාටවත් කල්පනා කරන්නේ නැහැ සර්. මේ ඉන්න දුප්පත්කමෙන් මට එකම එක කාමරයක් හදාගත්තත් ඇති සර්. එතකොට තමන්ගේ ඉඩමකෙන් ඉන්නේ නේ බය නැහැ දැන් අද මේ රක්ෂිතයි යන්න කිව්වොත් මම මේ දරුපැට වරන් කොහෙටද යන්නේ නේ යන්න කියලා නේ යන්න කියලා තියෙන්නේ තව මාස 3ක් ඇතුළත යන්න කියලා තියෙන්නේ ඔන්න රිපෝටර් දඹුල්ල නාලිකාව තුල මෑත කාලේ ගොඩක් දෙනා කතා බහට ලක්ුණු ගොඩක් දෙනා මේ අම්මත් ආදරය කරපු ඒ අම්මා බලන්න අපි අදත් ආවා. ඉතින් මං හිතන්නේ මටත් අම්මටත් වෙලාවක් නැති වෙන තරමට දුරකථන ඇමතුම් වලින් ඒ දිනවල කතා කරා. හැබැයි අපිට විවිධ ගැටලු විවිධ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච නිසා අපිට ලොකු කාලයක් ගත වුණා මේ සියල්ල ක්‍රමක්‍රමයෙන් විසඳා ගන්න. ඉතින් අද රිපෝටර් දඹුල්ල නාලිකාව විශේෂයෙන්ම මෙහි එන හේතු කීපයක් තියෙනවා මං හිතනවා මීට කලින් කරපු වීඩියෝදිත් අපි කිව්වා අපේ අවසන් වීඩියෝව වෙන්න පුළුවන් මේක මොකද අපිට දිගින් දිගටම අපිට මේවා කර කර ඉන්න බෑ තව කෙනෙක්ගේව බලන්න ඕනේ ඉතින් ඒ විදිහට කිව්වට අපිට මේ අම්මව මොනම වෙලාවකවත් මේ දරුවෝ දෙන්නව මොනම වෙලාවකවත් අපිට අතහරින්න පුළුවන් කමක් නැහැ මට කීප දෙනෙක් කතා කරලා කිව්වා මේ අම්මා පිළිබඳව ඇයි සොයා බලන්න මොකද ඉඩම දැන් ඒ අම්මගේ ගෙදර හැදුවද කොහොමද කියලා හැබැයි ඒ ඔක්කොටම අපි අද හොඳ පණිවිඩයක් දෙන්න තමයි මේ ඇවිල්ලා ඉන්නේ. බොහොම සන්තෝෂෙන් බොහොම ආදරෙන් බොහොම සතුටින් අද රිපෝටර් දඹුල්ල නාලිකාව අපි ඔය බලන මේ අම්මට ආදරය කරපු ලෝකයක් ආදරය කරපු මේ අම්මට මේ දරුවන්ට සුබ පණිවිඩයක් දෙන අතරතුරේ මේ සියලු දෙනාට අපි ආරාධනා කරනවා අද සිට මේ අම්මගේ නිවස හදන්න සියලු දෙනාට අපි ආරාධනා කරනවා මොකද අපි මේ අපිට අර ඈතින් පේන මේ නිවසේ මේ නිවසට යාබද ඉඩම අපි අරන් දෙන්න සියලු වැඩ කටයුතු මේ වෙනකොට සූදානම් කරමින් පවතිනවා මං හිතනවා අම්මට ගොඩාක් සතුටු හිතෙයි ඔව් ගොඩාක් සතුටුයි කියන්න බැරි තරම් සතුටක් සමට ඒ ඉඩම අපි අරන් දෙන්න කටයුතු සූදානම් කරගෙන තමයි අද දිනේ අපි මේ ගමන ආවේ ඉතින් දැන් තියෙන්නේ අම්මලාට ඉන්න අපිට නිවසක් ඉදිකිරීමේ කටයුත්ත ආරම්භ කරන්න. ඉතින් මේ වෙනකොට මට කීප දෙනෙක් කතා කරලා තියෙනවා. මම හිතන්නේ මුලම සිට ගොඩාක් දෙනා කතා කරපු නිසා මම නම් ගම් අද කියන්න යන්නේ නැහැ. නමුත් මේ අම්මව
අම්මට උදව් කරමු කියලා අපිට කතා කරපු ඒ සියලුම දෙනාට අපි අද සිට ආරාධනා කරනවා එන්න අපි උදව් කරමු බොහොම ඉක්මනින් මේ අම්මගේ ලොකු කාලයක් ගත වුණා ඒ නිසා අපි මේ ඉඩම ආරම්භ දෙමු කියලා. ඉතින් මම අද මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම මේ ඉඩම සඳහා අම්මා ආධාර උපකාර කරන්නේ ඇමරිකාවේ තමා මේ පදිංචි සිටියේ. නමුත් මේ දිනවල ලංකාවට පැමිණ සිටිනවා පල්ලේ මුල්ලේ අපේ බණ්ඩාර මහත්මයා. ඉතින් බණ්ඩාර මහත්මයා අපි බොහොම ආදරෙන් ගෞරවයෙන් මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම බණ්ඩාර මහත්මිය සාදි බණ්ඩාර මහත්මයා සහ එම මහත්මිය ඇත්තටම දෙයක් කරනකොට බොහොම නිවැරදිතාවයෙන් දෙයක් කරන්න හරිම කැමති. ඒ නිසා අපිත් එක්ක කතා බහ කරා, ගොඩක් දුරට කතා කරා මේ අම්මා පිළිබඳව. මේක හැමදාම බලබල ඉඳලා හරියන්නේ නැහැ. මේක කොහේින් හරි ඉක්මනින් ඉවර වෙන්න ඕනේ. මොකද තව මං හිතන්නේ බොහොම සතියකදී දෙකක් ඇතුළත මං හිතන්නේ නැවත ඇමරිකාවට යනවා. ඉතින් ඒ යන්න කලින් මේ අම්මට මේ ඉඩම ආරම්භ දෙන්න අපිට සහයෝගයක් ලබා දෙන බවට අපිට පොරොන්දු වුණා. ඉතින් මේ ඉඩමේ අයිතිකාරොත් එක්කත් දැන් අපි කතා කරනවා. ඒ කතා කරලා කිසිම ගැටලුවක් නැත්තම් අම්මා ඔයාලට අපි ඉඩම ආරම්භ දෙනවා. ගොඩක් පින් සිද්දනවා සර්. පුදුම දෙක නිවන් දකිනවා. ජාති දුකක් කරදයක් ඒ සර්ලට. නොඒවා මගේ සර්ත් ඇතුළු සියලු දෙනාටම දුකක් නොඒවා මන් දෙවියන්ගෙන් ඉල්ලනවා. ඒ වගේම අපි මතක් කරනවා මේ මහත්මයා මේ වෙනකොට මට කතා කරලා තියෙනවා ලක්ෂ 3ක මුදලක් එතුමන් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ ලක්ෂ 3 බලාපොරොත්තු වෙන්නේ මේ ඉඩම සඳහා. හැබැයි බණ්ඩාර මහත්මයා මට කිව්ව විදිහට, එම මහත්මිය කිව්ව විදිහට එයාලගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා නිවස හදනකොටත් යමක් කරන්න. ඉතින් ලොකු පින්කමක් සඳහා තමයි දායක වුණේ. මොකද ඇමරිකාවේ හිටියට මං හිතන්නේ විශාල ධනස්කන්ධයක් පීඩම් කරලා අපේ රටේ අහිංසක මිනිස්සු වෙනුවෙන්, ඒ වගේම අපේ වෙහෙර විහාරස්ථාන වෙනුවෙන් ලොකු පින්කම් රාශියක් කරපු සාදි බණ්ඩාර මහත්මයා, ඒ වගේම ඔබේ පවුලේ සියලුම දෙනා අපි ඉතාම ආදරෙන් අද මතක් කරනවා. ඒ වගේම මේ අතරතුරේ රිපෝට දඹුල්ල නාලිකාව හරහා මේ අම්මගේ දුක බලලා මේ අම්මට යමක් කරන්නත් ඉදිරිපත් වීම පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා. වගේම ටැලි මාවින් මහත්මයා ඉතාම ආදරෙන් මතක් කරන්න ඕනේ. ටැලි මාවින් මහත්මයා මේ ඉඩම සඳහා අපිට ඉඩම සඳහා නෙවෙයි ලබා දුන්නේ, මේ අම්මාගේ නිවස සඳහා තමයි අපිට රුපියල් ලක්ෂයක මුදලක් ලබා දුන්නා. ඉතින් ඒ ලක්ෂයක මුදලත් බණ්ඩාර මහත්මයා එවන ඒ මුදලත් අපි දාලා මේ ඉඩම මේ අම්මට ආරම්භ දෙන බවට අද පොරොන්දු වෙනවා. රිපෝට දඹුල නාලිකාව බලන අපේ ආදරණීය සියලුම දෙනාට, ඒ වගේම සියලුම දෙනාට දැන් ආරාධනා කරන්නේ ලොකු කාලයක් ගත වෙච්ච නිසා පුළුවන් නම් මේ අම්මට අම්මා වෙනුවෙන් මේ අම්මගේ අපි දුරකථන අංක, මේ අම්මගේ ගිණුම් අංක සටහන් කරලා තියෙනවා. ඒව හරහා සම්බන්ධ වෙලා මේ අම්මට ඉඩම හදාගන්න, මේ ගේ හදාගන්න, මේ අම්මගේ තියෙන ලොකුම හීනේ අම්මට එතනින් පස්සේ මොනවා නොලබුණත් කමක් නැහැ කියලා දැන් දැමුත් කියන්නේ. ඉතින් ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා බොහොම ඉක්මනින් මේ අම්මගේ නිවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න. අපි මම මතක් කරන්න ඕනේ අශෝක මහත්මිය ඉන්නවා අත්‍යාවේ ඉඳලා අපිට කතා කරලා කිව්වා මේ අයගේ වහලය සකස් කරලා දෙන්න උදව් කරනවා කියලා. ඉතින් ඇත්තටම ගොඩක් පිං. ඉතින් එතුමියට අපි ආරාධනා කරනවා නැවතත් මේ අම්මාගේ දැන් නිවස අපි හදන්න පටන් ගන්නවා. ඒ වගේම අපිට බ්ලොග්ගල් සඳහා අපිට ඉතාලියේ සිට කතා කරා මහත්මියක්. ඒ වගේම මතක් කරන්න ඕනේ එම මහත්මිය අපිට කතා කරේ බ්ලොග්ගල් සඳහා පමණක් නෙවෙයි, ඉදිරියට නිවස සාදනකොට එතුමියට පුළුවන් විදිහට උදව්වක් කරන්නම් කියලා අපිට කතා කරා ශ්‍රියානි මහත්මිය ඉතාලියේ නාපෝලියේ සිට. ඉතින් අපි එතුමියටත් ආරාධනා කරනවා. ඒ වගේම තමයි අපිට තවත් ඇමරිකාවේ සිට මහත්මියක් කතා කරා. ඉතින් එම මහත්මියටත් අපි ආරාධනා කරනවා. අපි මේ පොඩ මතක් කරන්නේ නැවත හෙට සිට පුළුවන් මේ අම්මා වෙනුවෙන් අපිට නිවස හදලා දෙන්න ඉදිකිරීම පටන් ගන්න. අපි හොඳ දවසක් බලලා බොහොම ඉක්මනින් මේ ඉඩම සුද්ධ කරගෙන මේ ඉඩම ආරම්භ දීලා තව දින දෙකක් ඇතුළත අපි මේ ඉඩම ආරම්භ දෙනවා. මොකද රජයේ නිමවුණු දවස් දෙකක් තෙන්නින්ද අපිට මේ වැඩ කටයුතු සිද්ධ කරගන්න බැරි වෙනවා. ඉතින් කෙසේ වෙතත් ඒ ඉඩම ආරම්භ දෙන ඉතින් මේ සියලුම දෙනාට අපි ආරාධනා කරනවා. ආදී හම්බුනාර පදක් තුන දැන් අර කියන්නේ ඉස්කෝලේ දුවපුවලද? ඔව් දුවපුවගේ තන පොර ඔක්කොම හම්බුනා. හම්බුනා. ඔව් ඒවල කොහොමද තියෙන්නේ? මං සමිතියකට බැඳිලා හිටියේ නෑ සර්. ඇත්තටම බුදු බවත් වෙනවා ඒ සර් ළමිස්ලා යෝපු සල්ලි වලින් මං මරණාධාරිය සමිතියටත් බැඳුනා සර්. ඇත්තටම මට ගොඩාක් උදව් කරපු අයට මං කොහොම ස්තුතිය බුද කරන්නද කියලා තමයි සර් දැනටත් හිතන්නේ මං. ඒ වුණාට මගේ ගේ හදලා විවෘත කරන දවසට ඒ සෑම සියලු දෙනාට මෙන්න කියලා හරි ඒ දෙන කට්ටියට පින් අයිති වෙන්න සහයෝගය දුන්න සෑම සියලු දෙනාට මට පින් දෙන්න ඕන සර්. එන්න බැරි වුණත් ආවත් ඒගොල්ලොන්ට මං ආත්ම ගානක් ණය ගැති වෙයි කියලා මං හිතනවා.
ඔය කුකුල් පැටව දෙන්න ඉන්න ගේ තමයි සර් ඔය. කොහෙද? ඔය තියෙන්නේ සර්. මේක ඇතුළේද කුකුල් පැටව ඉන්නේ? ඔව්. ආ ඔයගේ මේ පෝරණුව අස්සෙම කුකුල් පැටව. ඔව් සර් මන් නැති වෙනකොට කවුරු හරි අරන් යයි කියන බයට තමයි සර් ඔහම කරලා දාගෙන ඉන්නේ මම. මම මගේ කුමාර සර් ඇතුළු සියලුම දෙනාට සහයෝගය දුන් මෙවැන මේ එනතෙක් මට කතා බහ කරපු මට ආධාර කරපු සෑම සියලු දෙනාටම මම ස්තුතිය පුද කරනවා. මම නොසිතපු දෙයක් හද මට සිද්ධ වුණා. ඒ කියන්නේ මම මෙච්චර කාලයක් මට දැන් අවුරුදු 42ක් වෙනවා. මම ඒ අවුරුදු 42ටම 40 පොලක විතර මම ඉඳලා තියෙනවා. මට යන්න යන්න කියන තැන් වලින් මම යනවා මගේ දරු පෙටව අරගෙන. ඒ හින්දා ඇත්තටම අපේ විදේශගත සර්ලා මිස්ලා අපේ කුමාර සර් හරහා මට ඇත්තටම ස්ථීර නිවසක් හදාගන්න ඉඩමක් මට ලබා දෙනවා කියලා යාලා පොරොන්දු වෙච්ච විදියට මට ඒක ඉඩම දැන් ලැබිලා තියෙනවා. එයින් මම දැන් බලාපොරොත්තු වෙන්නේ මගේ දෙමව්පියෝ සහෝදර සහෝදරියනි මට කාමර දෙකක් හදාගන්න මට නොතමී ඉන්න මේ පැල්කුඩිත්ෙන් ගැලවිලා යන්න සහයෝගය දෙන්න සිමෙන්ති කොට්ටයක් හරි ගල් ටිකකින් හරි පුළුවන් විදියට ආධාරයක් කරලා මට මේ නිවස සාදාගන්න සහයෝගය දෙන්න කියලා මම ඉල්ලනවා. මට මේක හැකි ඉක්මනින් කරලා දෙන්න. ඔයාලට ගොඩාක් පින් අයිති වෙනවා. මං අද සතුටු වෙනවා මට ඉඩමක් හම්බෙච්ච එක ගැන. ඇත්තටම මට උයාගෙන පියාගෙන කන්න කුස්සියක් ඕනේ. මම කුඩා මැටි ගාලා පැලක් හදාගන්නම් මගේ අප්පච්චිලාට පින් අයිති වෙයි මට ගේ හදාගන්න උදව්පදව් කරන්න කියලා මං ආදරෙන් මගේ කුමාර සොය ඇතුළු සියලු දෙනාගේ සහයෝගය දුන්නු සෑම සියලු දෙනාගෙන් වැඳ ඉල්ලනවා දෙවියනි ඔබ වහන්සේලාට බාර කරනවා මගේ ඝන දෙයියන් හරහා. මම ගොඩක් කල් මේ දුප්පත් පැල්වල එක එක තැන්වලට ගිහිල්ලා දුකසේ ජීවත් වුණා. මම තෙමි තෙමි අම්මත් එක්ක තමයි ජීවත් වුනේ. මට පොතක පතක හරියට පාඩම් කරගන්නවත් තිබ්බේ නෑ. වැස්සක් ආවොත් මගේ පොත්පත් තෙමෙනවා. අපි ඉට්ටියේ දිවටලපු ගෙවල් වල ජීවත් වෙලා තියෙනවා. ඒත් කුමාර් සර්ට පින් සිද්ධ වෙන්න මට පොත්පත් සපත්තු බෑග් පොත් පැන්සල් ඔක්කොම ගෙනල්ලා දුන්නා. විදේශගත මාමලෑන්ටිලා අපිට ගොඩක් උදව් කරා. අපේ අම්මගේ ෆෝන් එකටත් කතා කරලා ඒ ඇන්ටිලා මාමලා උදව් කරනවා. දැනටත් මම ඉල්ලන්නේ අපිට ජීවත් වෙන්න නොතැමී ජීවත් වෙන්න කාමරයක් හෝ කමක් නැහැ හදාගන්න උදව් උපකාර කරන්න කියලා. ඒ උදව් උපකාර කරපු සියලු දෙනාටමත් කුමාරට සර්ටත් සෑම සියලු දෙනාටමත් ගොඩාක් පින් සිද්ධ වෙනවා. මගේ කුමාර සර් මුලින්ම ආරක්ෂා කරන්න යාගේ ලෙඩ රෝග සියල්ල දුරු කර